පීස් වෙත බාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ ඔයගලන්ට ලේඩිස් ෂෝට් එක. ඉතින් මේක ගොඩක්ම ලේසි, සාමාන්‍ය උපුලුවට මෙම්මයි උසයි අරගෙන මේක හදන්න පුළුවන්. ඕනම කෙනෙකුට පහසු කරගන්න පහසු විදිහට මම අද කියලා දෙන්න කියලා හිතුවා. ඉතින් මේකට අනිත් එක වෙළඳපළෙත් ගොඩක් ඉල්ලුමක් තියෙනවා. බලමු අපි මේක කොහොමද කරන්න කියලා. ඉතින් මේක බිස්නස් එකක් විදිහට කරනවා නම් ඔයගලන්ට 60 පළල රෙදි ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඝනකම වැඩි එකක් ගත්තත් කමක් නැහැ. ඝනකමින් අඩු එකක් ගත්තත් කමක් නැහැ. 60 පළලින් ගන්නවා නම් ගොඩක් වාසිදායක විදිහට කරන්න පුළුවන්. විස්කෝස්, ලිනන් ඕනම රෙද්දකින් මහ ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කොටන් මික්ස් රෙද්දක් ගත්තා නම් හොඳයි. ඇඟට පහසු වෙන විදිහට. අනිත් එක මේක ටෑටත් ගර්ල්ස්ලාට පාවිච්චි කරන්න පුළුවන් නයිට් ඩ්‍රෙස් එකක් විදිහට. ඉතින් බලමු මේක කරගන්නේ කොහොමද කියලා. මම මේකටද ඉලාස්ටික් එක පාවිච්චි කරනවා. අඟලක් පළල ඉලාස්ටික් එකක් මම ගන්නෙ. අඟලක් පළල ඉලාස්ටික් එකක්. මෙතන චීත්ත රෙදි මීටරයක් තියෙනවා. ඔයගලන්ට විස්කෝස් ගන්නත් පුළුවන්. විස්කෝස් ගන්න නම් ලාභයි 60 පළල. ඉතින් මුලින්ම අපි මේක රෙදි කොටස නමා ගන්න හැටි බලන්න. මෙතන හිතන්න මම මේ 36 පළලෙන් ගත්තේ. 36 පළල රෙදි මීටරයක් තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ බලවාට දෙක. ඊට පස්සේ අපි මේක බලවාටි දෙක මේක රෙදි දිග පැත්තර දෙකට නැමුවා. ඊට පස්සේ නැවත අපි මෙන්න මේ විදිහට නමා ගන්න. එතකොට හතරට තමයි නමා ගන්න. එතකොට මේ පැත්තර තියෙන ඔක්කොම ටික බලවාටි හතරක් තියෙනවා. ඒ විදිහට තමයි රෙදි කොටසත් නමා ගන්න ඕනේ. බලන්න මේකේ රෙදි කොටස මම හතරට නමලා තියෙන්නේ. මෙතන ඔයාලට පැහැදිලි ඇති. මෙතන බලවාටි හතරක් තියෙනවා. උඩට තියෙන්නේ නැම්ම. මම මෙතන ඉඳන් පහකට අඟල් එකහමාරක් ලකුණු කරලා මේ හරස් රේඛාව මේ පැත්තට ඇඳලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් පහළට, කියන්නේ නැම්ම පැත්තේ ඉඳන් පහළට ලකුණු කරනවා අපි. උකුල් වටමින් හතරට බෙදලා අඟල් දෙකක් එකතු කරලා එන උත්තරේ තමයි මෙතනට ලකුණු කරලා තියෙන්නේ. උකුල් වටමින් හතරට බෙදලා අඟල් දෙකක් එකතු කරලා එන උත්තරේ පහළට ලකුණු කරා. ඊට පස්සේ මේ පැත්තටත් උකුල් වටමින් හතරට බෙදලා අඟල් දෙකක් එකතු කරලා එන උත්තරේ තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. එතකොට මේ කොටුව සමචතුරස්‍රයක් හදාගන්නේ. උකුල් වටමින්ම හතරට බෙදලා අඟල් දෙකක් එකතු කරලා එන උත්තරයට සමානව. ඊට පස්සේ මෙතන මේ අඟල් එකහමාරේ ඉඳන් පල්ලෙහාට අඟල් එකහමාරක් පහු කරලා අපි අපිට ෂෝට් එකේ ඕන උස ලකුණු කරගන්න. මෙතන ඉඳන් පහලට මම ෂෝට් එකේ මගේ මැහුම් වාසි වලටත් එක්ක අඟල් 19ක් ලකුණු කරලා මේ පැත්තට හරස් රේඛාවක් ගහලා තිනවා එක. ඊට පස්සේ අපි මෙතන ඉඳන් මෙතනට ලකුණු කරලා තිනවා. බලන්න අඟල් 3ක්. 3ක් ලකුණු කරලා තිනවා. ඊට පස්සේ අපිට තියෙන මේක පොඩි හැඩයක් දීලා මේ විදිහට ඇඳ ගන්න. පැහැදිලි ඇති. මෙහෙම ඇඳ ගන්න. ඊට පස්සේ මේ අපි උකුලට මෙන්න හතරට බෙදලා අඟල් දෙකක් එකතු කරපු තැන ඉඳන් පහළට රේඛාවක් ඇඳලා මේ පැත්තට ලකුණු කරන්න ඔයා අඟල් දෙකක් හරි දෙකහමාරක් හරි ලකුණු කරත් කමක් නැහැ. අපි දෙකක් ලකුණු කරමු. දෙකක් ලකුණු කරලා මෙතනට අපි රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ පැත්තට තමයි අපේ ඉන එන්නේ. මේ පැත්තටත් ඔයගොල්ලෝ අඟලක් ලකුණු කරන්න. අඟලක් ලකුණු කරලා බලන්න මම මෙතන මෙහාට. එතකොට ගොඩක් ලස්සනයි මේ ෂෝට් එක. අඟලක් ලකුණු කරේ. අඟලක් ලකුණු කරලා මෙතන ඇත මේ විදිහට යා කර ගන්න තියෙනවා. ඊට පස්සේ අපි මේ කොටස කපා ගන්නවා. අපි මේකට කපා ගන්න. අපි දැන් මෙතන මේ තියෙන ඉන මෙතන අපි මේ විදිහට වෙන් කරගන්න.
බලන්න නැමත මෙතන ඕගොල්ලන්ට මෙහෙම කෙලින් ගන්නත් පුළුවන් මම පොඩ්ඩක් මෙහෙම අඟල් දෙකක් වගේ දාලා මෙහෙට හැඩ කරා මෙන්න නමුත් මේක මේ විදිහට කෙලින්ම ගන්නත් පුළුවන් එතකොට අපේ කොටස් දෙක තියෙන්නේ මෙන්න මේ විදිහට බලන්න මේක කොටස මේක අපේ අනිත් කොටස ඔයාලට තියෙන්නේ දැන් ඇත්තටම වීඩියෝස් මගේ දිගටම බලනවා නම් හොඳටම තේරෙනවා මේක මහ ගන්න හැටි නමුත් මම මේක මහන හැටි කියලා දෙන්නම් මෙතන මේ වටේට මේ කරුව කරු දෙකම ඔගොල්ලෝ ඉස්සෙල්ලා මවුට් කරගන්න බලන්න මම මේ කරුව මහලා ඔලොක් කරලා තියෙන්නේ දෙපැත්තේ මේ විදිහට මහලා තියෙන්නේ ඊට පස්සේ අපි මේක මේ පැත්ත හරව මෙහෙම හැරෙව්වා හරවලා අපි මෙන්න මේ ටික එක දිගටම මූට්ටු කරන්න තියෙන්නේ පැහැදිලි ඇති මෙන්න මේ ටික මූට්ටු කරන්න මෙන්න මේ විදිහට මහර මේක මම ඕලොක් කරා ඊට පස්සේ ඔයාලට පහසුයි මේක ඊට පස්සේ අපි තියෙන්නේ මේක කකුල වටේට අඟල් භාගයක් ඇතුළට නමලා නැවත අපි අඟලක් වගේ නැත්තම් ඔයාලට පුළුවන් අඟල් භාගයක් ඇතුළට නමලා නැවත අපි අඟලක් වගේ උඩට හිටින්න ලස්සනට මහ ගන්න බලමු මෙතනින් අඟල් භාගයක් ඇතුළට නැමුවා නැවත අපි අඟල් එකක් ඇතුළට නමනවා පැහැදිලි ඇතිනේ ඊට පස්සේ මේ ගානට අපි මේ කකුල වටේට මහගෙන යන්න තියෙන්නේ මේ විදිහටම ඔගොල්ලෝ අනිත් කකුල් කොටසත් ඒ වාටේ මහගෙන ඉලාස්ටික් කෑල්ල මම කපනවා අඟ 30කට 30කට කපලා අපි මේ දෙක මූට්ටු කරගන්නවා බලන්න මම මෙතන මෙහෙම නමර ගහලා තියන්නේ අම්පෙලිට ඊට පස්සේ අපි ඉස්සලින් කට ඇතුළට තියන්න ඇතුළට තියලා මේක මෙහෙම අපි මේ පැත්තත් මේ විදිහට මහත් ඊට පස්සේ මේක හොඳට මෙහෙම ඇදලා කියලා ගත්තම ලේසියෙන් මහගෙන යන්න පස්සේ ඔයාලට කැමති නම් මෙතනින් තව මැද්දෙන් මෙහුමක් දාගන්න පුළුවන් මේ විදිහට තියෙන්නේ කැමති නම් දාගන්න පුළුවන් මේකේ තව මෙහුමක් නැත්තම් මේ විදිහට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ අපි මේක හොඳ පැත්ත හරවලා මෙහෙම ඇදලා එකම ගානට මෙහුමක් දාගෙන යන්න පුළුවන් ෂෝට් එක තමයි මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේක විශේෂ විශේෂත්වයක් තියෙනවා මේක ඉන 28 ඉඳන් 38ට යනකම් ඕනම කෙනෙකුට අඳින්න පුළුවන් ප්‍රමාණයට මහලා තියෙන්නේ ඉතින් ගොඩක්ම පහසුයි විනාඩි 5කදී වගේ මේක මහලා නිම කරගන්න පුළුවන් ඉතින් මේකට අපි තවත් දවසක බලමු පොකට් එක දාලා ලස්සන්ට මේ ඉනට බෙල්ට් එකක් යදලා මහගන්නේ කොහොමද කියලා ගොඩක් සරලව දෙයක් තමයි මම අද කියලා දුන්නේ උත්සාහ කරලා බලන්න මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් මේ වෙනමින් පාඩමකින් අපි හමු වෙමු. ආයුබෝවන්.